කොච්චර කාලයක් ඇතුළත මුතුමාලගෙන් NVQ සර්ටිෆිකේට් එකක් කෙනෙකුට ගන්න පුළුවන්ද? ඒ වගේ අවස්ථාවක ආයතනයේ හරහා රික්වෙස්ට් කරන එක තමයි හොඳම. අය කිරීම කොහොමද දැන් ඔබතුමාලා කරන්නේ? එතකොට එයා මේ වැඩේ කරලා පෙන්නන්න ඕනේ ෆිසිකලි. පිටරටින් දැන් ඔන්ලයින් තාක්ෂණයේ ඔස්සේ කරන්න ඔබතුමාට අයදුම් කළොත් ඩුබායි වල කණ්ඩායමක් එකතු වෙලා අපිට කිව්වා අපේ ඉන්න 40ක කණ්ඩායමක් අපිට ඇසස් කළා NVQ සර්ටිෆිකේට් දෙන්න. ඕක මේ රටවල් පිළිගන්නේ. අර රටවල් පිළිගන්නේ. ඇත්තද කතාව? විදේශයකට යනවා නම් ඒක අනිවාර්ය කරලා තිනවා. මොකද්ද ඔබතුමාට දීලා තියෙන සහතික මොන රටවලද දීලා තියෙන්නේ? නෑ අපි අරන් තියෙන්නේ නව ශ්‍රීලන්තයේ ෆ්‍රේම්වර්ක්. දැනට නව ශ්‍රීලන්තේ විතරයි. නෑ ඔසියාවෙත් ඒ වගේ. රුපියල් කීයක් උදෙසා NVQ සහතික ඔබතුමා ලිකුත් කරනවා? මගේ රැකියාව ස්ථිර වුණා කිව්වා මේ සහතිකේ. දරුවා පාසලට දාගන්න ලකුණු 10ක් හම්බුණා. අර රට යනකොට අනිවාර්යයෙන්ම NVQ සහතික ගන්න ඕනේ. ලංකාවේ එක නව ශ්‍රීලන්තයකට සමානයි. නව ශ්‍රීලන්තයේ එක දැන් මැප් කරලා දිනවා යුරෝපියානු එක. කොරියාව යවන්න එක්ස්පීරියන්ස් වලින් ගත්තනේ වෙල්ඩර්ස්ලා. ඔබතුමාගේ සර්ටිෆිකේට් එක පිළිගත්තේ නැහැ කියලා කියනවා. චයිල් කියා කිව, එල්ඩර් කියා කිව, ඩිසේබල් කියා කිව, ඊට පස්සේ කියා කිව. NVQ සර්ටිෆිකේට් එකක් ගන්න ඕන මෙන්න මේ ටික කියලා මට පිළිවෙලට ලිස්ට් එකක් කියන්න පුළුවන්ද? සර් කිව්වේ අවුරුද්දක් ඇතුළත වෘත්තියේ දිලා ඉන්න ඕනේ කියලා. දැන් ඒක අපි අවුරුදු 3කට ගෙනාවා. ග්‍රාම සේවකගේ සහතික කිරීම ප්‍රමාණවත් NVQ එකේ ස්වයං ව්‍යාපාරයකට ඒ ප්‍රමාණවත්. මට පළපුරුද්ද තියෙනවනේ. හැබැයි සහතික කරන්න දෙයක් නැහැ. යන්නේ ඉන්න කෙනෙකුට මේක විශාල ප්‍රශ්නයක් වෙන්න. මට ගන්න ඕන කියලා දන්නකෝ දැන්. මට එහෙම එකක් නැහැ. මම කොහොමද ගන්නෙ? ඒ වෘත්ති එදිලා ඉන්න බවට සාක්ෂි. මොකක්ද ඉදිරිපත් කරන්නේ? ඒ වගේ විධානයක් පනවලා තිනවා. කියා කිව යනවා නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. පළපුරුද්දක් නැති එක්කෙනා ඇවිල්ලා අර ගෑස් එකට ගින්දරපත් කරා. ලංකාවෙන් පිට ඉන්න අයට ඔබතුමාලා NVQ සර්ටිෆිකේට් දෙන ක්‍රමවේදයක් තියෙනවා ඔන්ලයින් ඔස්සේ. ඒ නිපුණතාවයන් තිනවන ප්‍රමාණවත් විදිහට අපි NVQ පහ මට්ටමට නිර්දේශ කරනවා. දේශීය වශයෙන් ඉදනොත් කොහොමද මම NVQ සර්ටිෆිකේට් නව නියෝග නියමයන් පනවලා තියෙනවා කියලා පොඩි ආරංචියක් ආවා සහ අමතර සහතික බලන්න අමතර සුදුසුකම් බලන්න සූදානම්ක් තියෙනවා NVQ සර්ටිෆිකේට් එකක් ගන්නවා නම් දේශීය වශයෙන් රැකියාගත වෙනසා විදේශීය රැකියාගත වීම වෙනුවෙන් යන්න මේ වෙලාවෙන් NVQ සර්ටිෆිකේට් එකක් ගන්න මොනවද ඕන වෙන්නේ කියන කාරණය පිළිබඳව පූර්ණ වශයෙන් දැනුවත් කරන්න තෘතිය සහ වෘත්ති අධ්‍යාපන කමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජානක ජයරත් මහත්තයා අදත් මුණ ගැහෙනවා අයිබන් සුබදැසනක ඔබතුමාට අයිබන් සුබදැසන ජානක ජයරත් මහත්තයා මේ ඔබතුමාලා NVQ සර්ටිෆිකේට් දෙන්න මේ වෙලාවේ මේ අර තිබ්බ නියමයන් නැත්තම් කොන්දේසි ඔබතුමාලා අලුත් කරලා තියෙනවද? ඇත්තටම ඔය தත්ත්වය ඇති වුණේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ විශේෂයෙන්ම සෞඛ්‍ය ශාස්ත්‍රයේ යම් යම් වෘත්තීන් සඳහා NVQ අරගෙන ගිය කට්ටියගේ යම් යම් ෆැමිනලි අප වෙත ආවා. ඉතින් ඒ ඔස්සේ අපි බැලුවා සමහර වෘත්තිකයන් නියමිත පළපුරුද්ද තියෙනවද? යා ඒ වෘත්තියේ යෙදිලා හිටියද යෙදිලා ඉන්නවද දැනට? ඒ වගේ කාරණා බලන්න උනා. ඉතින් එතෙන්දී සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් ආවා. අපිට ඉල්ලීම අනුව අපි බැලුවා සෞඛ්‍ය ශාස්ත්‍රයේ යන වෘත්තිකයන් සඳහා විශේෂ විධිවිධානයක් පනවන්න. ඒක තමයි ඒගොල්ලෝ ඒ වෘත්තිය යෙදිලා ඉන්නවද කියන එක. මොකද යම් කිසි කෙනෙක් එහෙම වෘත්තියකට ගිහිල්ලා ඒ වෘත්තිය කරගන්න බැරි වුණොත් ඒ රටේ එම වෘත්තිය කරන එම සහතික දරන අනෙක් සියලුම අයට ඒ ගැටලුව එනවා. ඒක හින්දා විශේෂයෙන් අපි අර EPF ETF ආශ්‍රයෙන් අපි බැලුවා ඒ කට්ටිය දැනට වෘත්තියක යෙදිලා ඉන්නවද. ඒ වගේ විධානයක් පනවලා තිනවා. එතෙන්දී ඕනම කියන්නේ වෘත්තියක් කරන ගමන් කෙනෙකුට එන්න පුළුවන් EPF ETF සමහර අය ඉන්නෝ නැති කට්ටිය. මෙන්න මේ කට්ටියට තමයි ගැටලු ආවේ. හොඳයි අපි හිතමුකෝ දැන් සෞඛ්‍ය ශාස්ත්‍රය කියලා කිව්වොත් නර්සින් යනවා නම් ගවර්න්මන්ට් රෙජිස්ට්‍රේෂන් එක බලනවනේ යාට එක තියෙනවා. කියාගිව යනවා නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කියාගිව යන කෙනෙකුට ජයලත් මහත්තයා සාමාන්‍යයෙන් අපේ රටේ වැඩි හිටියක වර්ණ මධ්‍යස්ථානවල එහෙම ETF EPF නැහනේ. මොකක්ද ඉදිරිපත් කරන්නේ? ඇත්තරම දැන් රටේ නීති අනුව නම් ඕනම රැකියාවක් කරනවා නම් EPF ETF ගිවන්න ඕනේ. ඉතින් සමහර විට කෙනෙක් ඉල්ලීමක් කරලා තියෙනවා සමහරලාවට EPF ETF ඒගොල්ලෝ ගෙවන්නම් නැත්නම් ඒ ආයතනයෙන් ගෙවන්න අවශ්‍ය නැහැ ඒ වගේ. නමුත් නීතිය තියෙන්නේ ගෙවන්න ඕනේ. ඒ කියන්නේ දිනකට රැකියාවට ගත්තාත් తాවකාලිකව කොන්ත්‍රාත් දෛනික ඒ සියලුම දෙනාට ගෙවන්න ඕනේ. නමුත් මේ වගේ අවස්ථාවකදී කෙනෙක් ඉන්න පුළුවන් එහෙම ගෙවලා නැති. එහෙම කට්ටිය සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. මේ මොකද අපේ තියෙන රැකියාව පිළිබඳ තියෙන නීති රීති තාම එහෙම දැනුවත් නැති ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ ඔස්සේ කෙනෙකුට හිල්ලීමක් කරන්න පුළුවන් එකක් තමයි මේ නියමිත සේවා ස්ථානයේ EPF ETF ගෙවන්න පටන් ගන්න පුළුවන් මෙයාට. එතකොට EPF ETF ගෙවන කෙනෙක් වෙනවා. ඒ අනුව එයාට පුළුවන්
आयतन अकमति करतकोट याट इली मकर पुलवांग अभी एक विशेष कमिटी पत्कलाण बल यमेंट जालत्मा इनके सर्टिफिकेट गोना හැබැයි අතීතයේ බලපාන විදියට උන් ගෙවලන්නේ නැහැ. ඔයාලා සූදානම්කුත් නැත්තම් කොහොමද ඔබතුමාලා එන්වීකේ සර්ටිෆිකේට් දෙන්නේ? මට ගන්න ඕන කියලා දන්නකෝ දැන් මට එහෙම එකක් නැහැ. මම කොහොමද ගන්නෙ? මොකද්ද මම ඔබතුමාලට දෙන්න ඕන ડોකියුමන්ට් එක? දැන් එතෙන්දී අර අවශ්‍ය වුණේ මෙයා තහවුරු කරගන්න ඒ රැකියාව කරනවාද කියන එක. ස්ථිර වශයෙන් තහවුරු කරගන්න. ස්ථිර වශයෙන් තහවුරු කරගන්න. ඒක තමයි මම කිව්වේ එයාට පුළුවන් ඒකට අවශ්‍ය අනිකුත් සාධක එවිඩන්සස් ඉදිරිපත් කළා ඉල්ලීමක් කරන්න. අනිකුත් සාධක කියන්නේ? ඒ වෘත්ති එදිලා ඉන්න බවට සාක්ෂි. සේවා සහතිකයක් යාගත්ත වීඩියෝ එකක් ඒ වගේ යාට දෙන වෙනත් කෙනෙක් දීපු රෙකමෙන්ඩේෂන් ලෙටර් එකක් වෙන්න පුළුවන් ෆොටෝග්‍රාෆියක් වෙන්න පුළුවන් යාගත්ත සම්මානයක් වෙන්න පුළුවන් ඒ වගේ වෙනත් එවිඩන්ස් ඉදිරිපත් කළා ඒ විශේෂ කමිටුවකට යොමු කළා ඒ විදිහට කරන්න තමයි බලාපොරොත්තු ඔය දේවල් බලන්නේ සෞඛ්‍ය අංශයට අදාළව විතරද එහෙම නැත්නම් අනෙකුත් සියලු දේවල් වලට ওই විදිහට බලාත්මක කරලා තියෙනවද ඔබතුමා ලෝ නීති නෑ ඇත්තම මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ විතරයි ඒකත් අර විශේෂ ඉල්ලීමක් හින්දා සෞඛ්‍ය අමාත්‍යාංශය දැන් සෞඛ්‍ය අමාත්‍යාංශත් එක්ක සාකච්ඡා කරලා බලන්න පුළුවන් දැන් අද වෙනකොට තත්ත්වය කොහොමද කියලා අපිට ඒ ගැන නැවත සලකා බලන්න පුළුවන් මේක අත්‍යවශ්‍යද කියන එක මොකද ඔබතුමා කියන එක මට පැහැදිලි මොකද දැනට යන්නේ ඉන්න කෙනෙකුට මේක විශාල ප්‍රශ්නයක් වෙන්න පුළුවන් එකක වෘත්තීන් වලට මොකද අනිකුත් වෘත්තීන් වලට මේ වගේ නියමයක් යොදලා නැහැ දැනට ඔබතුමා තව බලලා තිබුණා දැන් ඉන්නේ සාමාන්‍යයෙන් මේ වෙලාවේ පේසල් සහ බේකිරි සඳහා පිටරට යන්න සූදානම් කරන කෙනෙක් අපි තුමු යූත් එකේ කරනවා නැත්නම් තිබුණු අධිකාරිය හරි වෙනත් ව්‍යාපදිච්ච ආයතනයක කරනවා පාඨමාලාවක් හැබැයි එන්වීකියු සර්ටිෆිකේට් එක ගන්න ඔය කෙටි කාලේ පාඨමාලාවක් කරා එන්වීකියු සර්ටිෆිකේට් එක ගන්න පළපුරුද්ද බලනවා ඔබතුමාලා මෙච්චර කාලයක් කියලා දැන් එතන ඔහුට පළපුරුද්ද නැති වෙන්න පුළුවන් හැබැයි ඔහුගේ අර පාඨමාලා කාලය තුල කරගත්ත දැනුම සහ භාවිතාව ඇතුළේ ඔය එක්ස්පර්ට් කෙනෙක් වෙලා ඉන්නව වෙන්න පුළුවන් පිරතත් එහෙම අඳුරා ගන්න පුළුවන්නේ. එතනත් පොඩි අවුලක් තියෙනවනේ. එහෙම නැද්ද? අනිවාර්යයෙන්ම ඔබතුමාලා බලනවාද පළපුරුද්ද? නැත්තම් මේ වෙලාවේ තියෙන එක්ස්පර්ට් එක විතරක් මදි කියලා ඔබතුමාලා තාමත් ඉන්නවද තීරණය කරලා? ඔව්. ඒක ඇත්තටම දැන් ඔබතුමාගේ මේ ප්‍රශ්නේ අහපු එක හොඳයි. ඒක පිළිගන්න පැහැදිලි කිරීමක් කරන්න ඕනේ අපි ජනතාවට. දැන් අපි වුණු පාඨමාලාවක් කළා කියලා යම්කිසි සේවා ස්ථානයක ගිහිල්ලා කෙලින්ම වැඩ කරන්න සුදුසු වෙන්නේ නැහැ. ඒක තමයි දැන් ඒ වෘත්තියෙන් වල ස්වභාවය. එකක් තමයි එතන තියෙන ආරක්ෂාව. එතකොට ආරක්ෂක විධිවිධාන දැන් අපි පුහුණු ආයතනයකදී 100%ක් කරන්නේ නැහැ ඒක. එතකොට ආරක්ෂක විධිවිධාන ඒ ඉන් කම්පැනි ට්‍රේනින් නැත්නම් ඔන් ද ජොබ් ට්‍රේනින් කියලා අපි කියනවා කර්මාන්තගත පුහුණුවේදී එයා ඒක පළපුරුද්දෙන් ලබා ගත යුතු දෙයක්. එතකොට ආරක්ෂාව ගැන තියෙන ගැටලු. අනික එක තමයි කන්ටින්ජන්සි මැනේජ්මන්ට්. ඒ කියන්නේ හදිසි තත්ත්වයක් ආවොත් මොකද කරන්නේ? එතකොට මේ ළඟදී ඒ වගේ වීඩියෝ එකක් මට කර්මාන්තයක කෙනෙක් පෙන්නවා. මේගොල්ලෝ කෙලින්ම කර්මාන්තයට බඳවගෙන තිනවා. එතකොට ඒ කර්මාන්තේ ඒ යුනිට් එකේ පොඩි ගෑස් ලීක් එකක් තිබුණා. ඒ ගෑස් ඉහළට යවලා ගිනි තියලා ඉහළට යවන්න තමයි දැස්සි කරලා තිබුණේ. අර පළපුරුද්දක් නැති එකන ඇවිල්ලා අර ගෑස් එකට ගින්දරපත් කරා. මුළු කර්මාන්ශාලාවම ගිනි ඇවිල්ලා එක මොහොතක. ඒ කියන්නේ එයා කවදක්වත් ඒ වගේ සිද්ධියකට මුහුණ දීලා තිබුණේ නැහැ. ඒකයි ගැටලුව උනේ. ඔබතුමාට තේරෙනවා ඇති කොච්චර භයානක දෙයක් වෙන්න පුළුවන්ද? Tamanට සේවස්ත පුහුණුවක් නැතුව ගිහිල්ලා වැඩ කරන්න කියලා. අනිවාර්යෙන්. දැන් අනිත් කාරණාව තමයි සමහරවිට දැන් පේස්ට්‍රි බේකරි වගේ ඒවා අපි හොය කරගෙන යනවා. නෝනත් එකේ කරනවා පොඩි අවන් එකක් ගත්තා. අපි පුළුවන් විදිහට කරගෙන යනවා කර්මාන්තයක් විදිහට. දැන් රට යන්න ඕනේ. හැබැයි මම භාවිතාව ඇතුලේ මම gedara එක කරලා තියෙනවා. ගායේ රට යන්නේ NBK සර්ටිෆිකේට් එකක් අරද්දී ගියාට පස්සේ දැන් මට පළපුරුද්ද තියෙනවනේ. හැබැයි සහතික කරන්න දෙයක් නැහැ. මොකද්ද කරන්න? ඒක තමන්ගේ ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි කරන්න පුළුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ. ඒ කට්ටිය බැක් ඩේට් දාලා ලියාපදිංචි කරන්නේ නැහැ. දැන්නේ ලියාපදිංචි කරන්නේ. එතකොට අර ඔබතුමාලා ඉල්ලන අදාළ කාලයේ සඳහා වුණ පළපුරුද්දේ තුර සඳහන් වෙන්නේ නැහැ. ඔව්. එතන ගැටලුවක් තියෙනවා. එතරම් මේ පළපුරුද්ද කියන එක දැන් මොකක් හරි දෙයකින් ඔප්පු කරන්න බෑ අපි. එතකොට අපිට කියන්න පුළුවන් මම ඔයාව දන්න හින්දා මම දන්නවා මෙදා ඉඳලා දෙකේ දාගෙන ගියා වැඩේ කරා කියලා. නමුත් ඒක වෙනත් අයට කොහොමද වෙන්නේ? එතකොට වෙනත් කෙනෙක් ඇවිල්ලා ප්‍රශ්න කරන්න පුළුවා. හරි එවිඩන්ස් එකක් නැතුව මෙයාට කොහොමද යන්න කිව්වේ? මගේ හිතවතෙක් හින්දා යන්න කියන්න බෑ. එතකොට යම්කිසි ඒ වගකීමක් තියෙනවා. ඒ ආයතන වලට යම්කිසි පිළිගත හැකි සාක්ෂියක් ඉදිරිපත් කරන්න. ඒ පිළිගත හැකි සාක්ෂිය කියලා සාමාන්‍යයෙන් ග්‍රාම සේවක මහත්තයා දන්නවනම් ග්‍රාම සේවක මහත්තයාගේ ලියාපදිංචියක් හරි නැත්නම් ග්‍රාම සේවක මහත්තයාගේ සර්ටිෆයි කරන සහතිකයක් හරි මොකක් හරි එකකින් ඔබතුමාලා ලියාපදිංචිය නොබලා අදාළ තැන ඔහු හෝ ඇය ස්ථානගත වෙලා ඒ කාර්ය කරා කියන තැන ඉඳන්
එන්වීකියු එක යවන්න දෙන්න ඔබතුමාට හැකියාවක් නැද්ද? තියෙනවා. ඒක දැනටත් කරනවා. ග්‍රාම සේවක කෙනෙකුට සහතික කරන්න පුළුවන්. මෙයා ස්වයං ව්‍යාපාරයක් මෙන්න මේ කාලේ ඉඳන් මෙන්න මෙච්චර අවුරුදු ගානක් කරගෙන යනවා. ග්‍රාම සේවකගේ සහතික කිරීම ප්‍රමාණවත් එන්වීකියු එකේ ස්වයං ව්‍යාපාරයකට ඒක ප්‍රමාණවත් වෙනවා. ප්‍රමාණවත් වෙනවා. දැන් සාමාන්‍යයෙන් ඔබතුමාලා එහෙම නැතුව අපි හිතමු කොච්චර කාලයක ලියාපදිංචියක්ද බලන්න එන්වීකියු සර්ටිෆිකේට් එකක් දෙන්න ෆේස් 3 බේකරි කර්මාන්තශාලා ලෙවල් 3 සඳහා. ඒ කියන්නේ මට්ටම් 3 සඳහා අවුරුදු 1.5ක් සහ මට්ටම් 4 සඳහා අවුරුදු 4ක් පළපුරුද්දක් අවශ්‍යයි. දැනට මේ මට ජයලත් මාත්‍යා කවුරු හරි කෙනෙක් ඕනෑම ශේෂ්ත්‍රයක් සඳහා එන්වීකියු සර්ටිෆිකේට් එකක් ගන්න සූදානමක් තියෙනවා නම් අපි හිතමු දේශීය වශයෙන් නෙවෙයි විදේශීය වශයෙන් රැකියා ගත වෙන්න ඕන මෙන්න මේ ටික කියලා මට පිළිවෙලට ලිස්ට් එකක් කියන්න පුළුවන්ද ඔබතුමාට? එකක් තමයි තමන්ගේ හැඳුනුම්පත. ජාතික හැඳුනුම්පත අත්‍යවශ්‍යයි. ඒකේ වයස එන්වීකියු සර්ටිෆිකේට් එකක් ගන්න නියමයක් තියෙනවා. දවම් වසර මෙච්චරයි කියලා. අවුරුදු 16කට වැඩි වෙන්න ඕන. ඒකෙදි පළපුරුද්ද දැන් ඔබතුමා කියපු විදිහට RPL හරහා ගන්නවා නම් පළපුරුද්ද එන්වීකියු 3 සඳහා අදාළ වෘත්තියේ අවුරුදු 1.5ක් එන්වීකියු 4 සඳහා අදාළ වෘත්තියේ අවුරුදු 4ක් ඒ විදිහට තියෙන්න ඕනේ. ඒ පළපුරුද්ද සහතික කරගන්න කොහොමද? ඒ පළපුරුද්ද සහතික කරගන්න දැන් මම කිව්වා EPF ETF තමයි පළවෙනි එක. ඒක බැරි නම් ඊට අමතරව තියෙනවා යා දැන් වැඩ කරපු පළපුරුද්ද පිළිබඳ කෙනෙක් දෙන්න පුළුවන් ඒ ආයතනයේ යම් කිසි සේවා සහතිකයක් දෙන්න පුළුවන්. ඒ වගේම ග්‍රාම සේවක කෙනෙක් සහතිකයක් දෙන්න පුළුවන් මෙයා මේ කාලේ වැඩ කරා කියන එක. ඒ වගේම තමන්ට ඒ වෘත්තිය කරද්දි ලැබිච්ච අනිකුත් සහතික වෙන්න පුළුවන් දක්ෂතා ගැයීම් වෙන්න පුළුවන් මේවා එවිඩන්ස් නැත්තම් ඇසස්මන්ට් එකට ගැයීමට කෙනෙකුට ඒ ටික අරන් යන්න පුළුවන්. අමතර සුසුකම් විදිය. වැදගත්ම දේ තමයි එයා ඒ වෘත්තියේ යෙදිලා ඉන්න ඕනේ ඉතර කිව්වේ අවුරුද්දක් ඇතුළත වෘත්තියේ යෙදිලා ඉන්න ඕනේ කියලා. දැන් ඒක අපි අවුරුදු 3කට ගෙනාවා. මේ ගිය සිකුරාදා තමයි ඒක අනුමත වුණේ. අවුරුදු 3ක් ඇතුළත එම වෘත්තියේ යෙදිලා ඉන්න කෙනෙකුට පුළුවන්. මොකද කෙනෙක් ඉන්න පුළුවන් පිටරට ගිහිල්ලා ඇවිල්ලා අවුරුදු 3ක් වෙනමක් හරිගෙන ඊට පස්සේ එයා හිතනවා මට දැන් මේකෙන් සහතිකයක් අරගෙන මට රට යන්න ඕනේ ආයි කියලා. එතකොට පුළුවන් එයාට අර කලින් අවුරුදු 3කට කලින් රැකී කරපු රැකියාවට අදාළව සහතිකයක් ගන්න පුළුවන්. ඒක තමයි මේ අලුත්ම අපි වෙනස් කරපු ප්‍රවණතාවේ. ඉතින් ඒකෙන් ගොඩ දෙනකොට දැන් මේ කොරෝනා කාලේ මුගක් අය ආවා මේ ලංකාවට. ඇවිල්ලා දැන් සමහරට අවුරුදු 3ක් විතර පරණ කට්ටිය ඉන්නවා. ඒ කට්ටියට පුළුවන් RPL හරහා ඇඳුම් කරා. ඒ වගේම අපි මුගක් අයට යෝජනා කරන්නේ දැන් තමන් මේ වෘත්තියට යන්න බලාපොරොත්තු වෙනවා නම් තමන් මේ වෘත්තියට සම්බන්ධ වෙන්න කියලා. අවුරුදු 3කට කලින් කරපු එක සමහර විට අද වෙනකොට වෙන ටෙක්නොලොජියක් තියෙනවා. වෙන නීති රීති තියෙන්න පුළුවන් මේ වෘත්තියේ. අලුත් දැනුම තියෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා ඒ වගේ තැනකට සම්බන්ධ වෙලා ඒ වෘත්තිය කරන ගමන් ඇප්ලයි කරන්න කියන එක තමයි අපි යෝජනා කරන්නේ. දැන් ඔබතුමාගේ වයස 16ට වැඩි වෙන්න ඕනේ. ඊට පස්සේ ජාතික හැඳුනුම්පතක් තියෙන්න ඕනේ. පළපුරුද්ද තියෙන්න ඕනේ. ඒක සහතික කරගන්න ඕන ක්‍රමවේදයන් කිව්වා. අවුරුදු 3ට අතුලත අදාළ වෘත්තිය නියැලලා ඉන්න ඕනේ. එච්චරද ඕන? ඔව් ඒ ටික තමයි. ඔබතුමාලා මේ දේශීය වශයෙන් ගන්නවන්නේ ඔය ටික ඕන. ඔබතුමාලා ඉදිරිපත් කරන්න ඕන. ඔන්ලයින් තාක්ෂණ ලංකාවෙන් පිට ඉන්න අයට ඔබතුමාලා එන්වීකියු සර්ටිෆිකේට් දෙන ක්‍රමවේදයක් තියෙනවා ඔන්ලයින් ඔස්සේ. ඒක ඇත්තටම මැචියු කැන්ඩිඩේට් රූට් කියන ක්‍රමවේදය. දැන් මාර්ගගත ක්‍රමයේ ඔස්සේ ඔබතුමාලා දෙන එකටත් ඔය ડોකියුමන්ට් එක මට ඕනේ. ඒක සම්පූර්ණයෙන් වෙනස්. ඒකේ අපි දෙන කැටගරි එක නැත්තම් අපේ ඒක ලබන්නා වූ අයගේ තියෙන මේ ලක්ෂණ වෙනස් වෙනවා. එකක් තමයි ඒ ක්‍රමයේදී ඒක දෙන්නේ මේ පරිණතයට. ඒ කියන්නේ යා අවුරුදු 10කට වැඩි මේ වෘත්තියේ ඉදිරියට ඉන්න ඕනේ. ඒ වගේම අවුරුදු 3ක් සුපර්වයිසරි නැත්තම් සුපරීක්ෂක මට්ටම කෙනෙක් වෙන්න ඕනේ අවුරුදු 3ක් අනිවාර්යයෙන්. ඊට පස්සේ ඒකේ තියෙනවා තව මාර්ග හතරක්. එකක් තමයි අවුරුදු 10ක් හෝ තවත් එන්වීකියු සහතිකයක් එන්වීකියු 4 සහතිකයක් තියෙන්න ඕනේ. ඒතර මේකෙන් දෙන්නේ එන්වීකියු 5ට සමාන සහතිකයක්. එන්වීකියු 5ට සමාන සහතිකයක්. සමාන. ඒ කියන්නේ එන්වීකියු 5 ඉක්වලන්ට් සර්ටිෆිකේට් එකක් දෙන්නේ. එතෙන්දී එන්වීකියු 4 සහ අවුරුදු 10ක් ඊට පස්සේ වෙනත් ඩිප්ලෝමාවක් සමග අවුරුදු 12ක් ඊට පස්සේ වෙනත් සහතිකයක් සමග අවුරුදු 12ක් ඒ වගේම කිසිම යාට සහතිකයක් නැත්නම් අවුරුදු 15ක පළපුරුද්දක් මෙන්න මේ ක්‍රමවේද හතරෙන් පුළුවන් යාට අර පරිණත කෙනෙක් විදිහට ඉල්ලන්න අපි කියන මැචියෝ කැන්ඩිඩේට් රූට් කියලා ඒක සම්පූර්ණම ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් තියෙන්නේ පිටරට ඉන්න කෙනෙකුට උනත් ඇප්ලයි කරන්න පුළුවන් ඊට පස්සේ එයා ඇප්ලයි කරාට පස්සේ එයාට අපි කියනවා portfolio of evidences ඒ කියන්නේ එයාගේ වෘත්තීය ජීවිතයේ වෘත්තීය සම්බන්ධ අවස්ථා එකතු කරන ප්‍රොෆයිල් එකක් හදන්න ඕනේ. ඒක අපේ සයිට් එකට අප්ලෝඩ් කරන්න. ඒකෙන් අපි බලනවා එයා එලිජිබල් වෙනවද මේ ටික තියෙනවද එයාගේ CV එකක්
रिक्वेस्ट लेटर है केटी का वश्य है इतने पास से या एटी का सपूर्ण हुआ ना तुम देने की एक्सपर्ट पैनल का कपी नाम करना नाम करा इतने पास से इतने पास से या ये कालमना करने है क्या वो बोला ना वे ना मैं अभी टेस्ट करते रहो एक ऑनलाइन टेस्ट या कोई ने पुलवा नेतंग मोंट मोने परीक्षण या कोई ने पुलवा अभी प्रश्न हर बोला ना या तो मैनेजमेंट नेतंग कालमना करने है क्या वक्त तीन वाले मैंने मेटी के सपूर्ण हुआ ना यहाँ अरे एक्सपर्ट पैनल लेकिन इतने पास से हनो ताक्षण संबंध प्रश्न एक आप यहाँ ने अपने तीन वो NVQ 5 स्टैंडर्ड लेकर वर्तीन असुविधा कट दें हाथ लेती ना एक एक टेक्नोलॉजी एरिया से लेटे ये स्टैंडर्ड लेकिन अपने यहाँ की तहवर कर करना या अटे निपुणता आवेदन तीन आदि के ये निपुणता आवेदन तीन वाला प्रमाणवाद विधि है अपने NVQ पहाड़ मट्ट मट्ट निर्देश करना देशी वशिंग इन्होंने कोहमत मांग NVQ सर्टिफिकेट के मांग उत्तमात आये दुम कराने NVQ पहाड़ समान आये टे देशी वशिंग वो ये प्रोसेस है कमाए हाथरा तूने ना अपने देने टे एक तपी ऑनलाइन मार्केट देंगे ना हाथे ना किन्हें कुटे ऑनलाइन करेगा ना बैरी किन्हें कुटे पुलवांग लांगपति इना VTA नेतन नाईटा नेतन कार्मिक विद्यालय मैंने मेरे मटे गहिल ला आये दुम पत्र एक पुरोला दिला කොච්චර කාලයක් ඇතුළත ඔබතුමාලගෙන් NVQ සර්ටිෆිකේට් එකක් කෙනෙකුට ගන්න පුළුවන්ද සාමාන්‍යයෙන් ඒක තීරණය වෙන සාධක කීපයක් තියෙනවා එකක් තමයි ඒවට තියෙන පහසුකම් දැන් අපිට ඕනේ ප්‍රතිතිනේ කරන ලද වර්ක්ෂොප් එකක් මේ සම්බන්ධයෙන් ඒතොර ඒ වර්ක්ෂොප් එක තියෙනවා නම් ඊට පස්සේ මේ එක්කෙනෙක් සඳහා මේක කරනකොට විශාල වියදමක් යනවා ගක්කලාවට අපි කරන්නේ 10 දිනක විතර කණ්ඩායමක් එකතු කරලා තමයි මේක කරන්නේ එතකොට එක්කෙනෙකුට යන වියදම අඩුයි එතකොට ඒ කණ්ඩායම ලෑස්ති වෙනවාද කියන එක බලන්න ඊට පස්සේ අපේ සිස්ටම් එකෙන් ඔටෝමැටිකලි අපි පත් කරනවා ඇසස දෙන්නේ එක ආයුධම් කරුවේ සඳහා ඒක වෙන්න ඕනේ ඊට පස්සේ අර ඇසස්මන්ට් එකට කලින් ප්‍රී ඇසස්මන්ට් එකක් තියෙන්න ඕනේ ඒකදී කියලා දෙනවා කොහොමද ඇසස්මන්ට් එක කරන්න කියලා ඒ ඇසස්මන්ට් එකට සම්බන්ධ වෙන්න ඕනේ එහෙම ඔක්කොම ටික කරාට පස්සේ අර මේකේ කම්පියුටර් නැත්නම් නිපුණතාවය ලබා ඇත කියන ප්‍රතිඵලය අපේ සිස්ටම් එකට අප්ලෝඩ් කරන්න ඕනේ ඒ අප්ලෝඩ් කළා සමාන දෙකක් ඇතුළත අපි සාතිකින කෙනෙක් NVQ සර්ටිෆිකේට් එකක් ගන්න ඔබතුමාලගේ ආයතනයට අවිල හරියන්නේ නැහැ නේ ඔබතුමාලා කිව්ව නයිට හරේ කාර්මික විද්‍යාල හරේ ඊට හරිය තැනකට යන්න ඕනේ නේ එතනට අවිල තමයි ඇසස් කරලා දෙන්න එතනදී තමයි ඔහුව නිරීක්ෂණය කරලා ඊට අදාළ ප්‍රතිඵලෙ ඔබතුමාන්ට එවන්නේ ඒ හරහා තමයි ඔබතුමාට දැන ගන්න පුළුවන්කම තියෙන්නේ එතන මෙහා ගන්න බෑ අපි හිතමුකෝ වෙන ආයතනයක ඉන්නවා 500ක් ඇඟලුම් කර්මාන්තශාලාවක් ගම මේකට NVQ සර්ටිෆිකේට් එක දෙන්න ඕනේ ඔබතුමාලා එතෙන් නැවිලා බලලා දෙනවද නැත්නම් ඒකත් ඔය සිස්ටම් එකෙන්ම අයිතුම් කරන්න ඕනද ඒ වගේ අවස්ථාවක අපි විශේෂ විධිවිධානයක් තියෙනවා අපිට පුළුවන් ඉන්ඩස්ට්‍රි බේස් ඇසස්මන්ට් එකක් කරන්න. එතකොට අපි මේ ඉන්ඩස්ට්‍රි එක නැත්නම් මේ කර්මාන්තය බලලා ඒ කර්මාන්තය අපි රේජිස්ටර් කරගන්නවා ඇසස්මන්ට් සෙන්ටර් එකක් නැත්නම් ඉන්ඩස්ට්‍රි බේස් ඇසස්මන්ට් සෙන්ටර් එකක්. ඒක හුඟක් දුරට නයිට ආයතනය හරහා කරන්නේ. ඊට පස්සේ පුළුවන් අර ඇසස්ස දෙන්න අර කර්මාන්තයේ තියෙන තැනට යනවා එයාගේ සේවා ස්ථානෙ. සේවා ස්ථානෙකින් එයා ජොබ් එක කරනකොට බලනවාර නිර්මාණයක නැත්තම් නිපුණතා පර්ෆෝමන්ස් ක්‍රයිටීරියා තියෙනවාද කියලා ඒ තියෙනවා නම් එයා සාතික කරනවා සාමාන්‍යයෙන් දැන් අපිට මොකෝ ආයතනයක් තියෙනවා අංශ කිහිපයක් තියෙනවා ඒ අංශ කිහිපය ඇතුළේ එකංශයකට විතරයි ගන්න ඕනේ ඒ අංශයට ගන්න ඉන්නේ අපිට මොකෝ 10 දෙනෙක් නැත්නම් 15 දෙනෙක් කියලා එයා 15 දෙනාට ගන්න ඕනේ නෙමෙයි කිව්ව සර්ටිෆිකේට් එක එතකොට ඒ 15ට අදාළව අදාළ ආයතනයට ගිහලා ඔබතුමාලා දෙනවද ඔව් ඒක කරන්නත් පුළුවන් ගැටලුවක් නැහැ ගැටලුවක් නැහැ මොකද අපි බලන්නේ 10 දෙනෙක් ආවම වශයෙන් 10 දෙනෙක් කණ්ඩායමක් ඉන්නවද කියලා ඊට අඩු වුණොත් අර වෙන්නේ අයකන මුදල වැඩි වෙනවා මුදල වැඩි වෙනවා මං තාම මුදල ගැන කතා කරන්නේ නැහැ අපි කතා කරමු දැන් එහෙම ආයතනයේ 10 දෙනෙකුට ගන්න ඕන නම් ඔබතුමාලා රික්වෙස්ට් කරන්න ඕන පෞද්ගලිකව මමද මම මේ සෙක්ෂන් එකේ ඉන්නවා නැත්නම් ආයතන ත්‍රූද ඔබතුමාලට රික්වෙස්ට් කරන්න ඒ වගේ අවස්ථාවක ආයතනයේ හරහා මේ රික්වෙස්ට් කරන එක තමයි හොඳම එතකොට ආයතනයේ ඒකල ලිස්ට් එකක් දෙනවා නම් මෙන්න මේ වෘත්තියේ මෙන්න මේ පුජ්‍යලයා මෙන්න මේ NIC එක තියෙනවා කියලා ඒ ලිස්ට් එකත් එක්ක අර ඇප්ලිකේෂන් ටික දෙනවා නම් අපිට ඒක සැලසුම් කරන්න පුළුවන් ඒ කට්ටිය එකටම ඇසස් කරලා ඉවර කරලා අය කිරීම කොහොමද දැන් ඔබතුමාලා කරන්නේ මේකදී අපි අය කිරීමේ ක්‍රමවේදයක් හදලා තිනවා එතකොට ඇස් කෙනෙකුට කීයද මධ්‍යස්ථානයකට කීයද උපකරණ වලට කීයද සහතිකය print කරන්න කීයක් යනවාද මේ ටික ඔක්කොම එකතු කරලා එක්කෙනෙක්ගෙන් මේ ගාන කළොත් රුපියල් 25000කට තමයි මේ ආය කිරීම තීරණය කරලා තියෙන්නේ එක්කෙනෙක්ගේ තනි එක්කෙනෙකුට ඒ ගාන එතකොට අපි හිතමු 10ක් කණ්ඩායමක් ගන්නවා නම් එක්කෙනෙකුට රුපියල් 6000ක් හෝ ඒ ආසන්න ගාණක් මිල වෙනවා 10ෙන් උඩ 100ක් හිටියත් 6000කට ආසන්න මුදලක් मेच्योर कैंडिडेट
एक दंगे होटेल कापी रजिस्टर कर ऑनलाइन अभी फोटोग्राफ बल वीडियो बल्ला कापी रजिस्टर करा इट पास आप एस एस लगेहिंग इतना परीक्षण करला आप इसलम एप्लीकेशन टे शॉर्ट लिस्ट कर ला अतलिए विचिपहाक तोड़गा ये विचिपहाट अरे असेसमेंट कर ला ये साहतिक अदाल अभी साहतिक निकुत कला पीटर इन कट्टिया पुलवा रूपये एक यानी वेदम धरान पुलवा अभी एस एस दिन गिहिलाला अभी ये वीदम धरा पुलवा यम किसी हरी ये गाला हटियट अत्र मुद्दे वैलिए वाटो साहति अरे मस पड़े साहति वेदा मुद्दे पुलवाई अड़म करला महंसी वेला वेदांकरलाइल हम करला जाति पिलीगत क्रम वेद रजे प्रतिपत्ति गिरा रजे बंधुगरी परपाल विदेश विदेश विशेष संबंध राज्य प्रतिपत्ति राज्य अंतरग्रहण दहस गाना साहति सामान्य क्वालिफिकेशन का संबंध यम किसी तत्पाल तीन रटवल मेक पीली एक समहार रटवल तीन क्वालिफिकेशन फ्रेम वर्क एक विविध रटवल वेडकर्णवा हेम रेग्युलेशन अति रटवल वाले कटल तीन रेग्युलेशन अतिव क्वालिफिकेशन अथॉरिटी अतिव क्वालिफिकेशन के बदनाक दंड रटवल शीलम रटवल ये साहति रटर गए ඒක තමයි නීතිය. දැන් අපි ආසියානු කලාපීය රටවල් ඔබතුමත් එක්ක බද්ධ වෙලා තියෙනවාද? නැත්නම් මැද පෙරදි කලාපීය රටවල් යම් එකඟතාවයකට ඇවිල්ලා තියෙනවාද? යුරෝපීය රටවල් ඔබතුමාලත් එක්ක ගිවිසුම් ගත වෙලා හරි ශ්‍රී ලංකාවත් එක්ක ආබෝධදා ගිවිසුමකට හරි අත්සන් කරලා තියෙනවාද? එකඟ වෙලා තියෙනවාද? NVQ සර්ටිෆිකේට් එක පිළිගන්නවා කියන එහෙම තියෙනවද ඔබතුමාලත් එක්ක? තියෙනවා. දැන් ඇත්තටම මේ දවස්වල යනවා අපේ ව්‍යාපෘතිය. ඒකට අපි කියන්නේ South Asian Qualification Referencing Framework. ඒ කියන්නේ මේ දකුණු ආසියාවේ සියලුම රටවල් එකතු වෙලා ILO आयतने तेक अभी दें साकच्चावट की प्याक्ति यला करन हदन्ने एक फ्रेमवर्क के हेकट अरे दकुनु आसिया वितीन सीलुम रटवाल वला क्वालिफिकेशन फ्रेमवर्क्स मैप करन मूलिक आत्ते अरंते दकुनु आसिया तेक रटवाल के मोर रटवाल रटवाल पहक अरंते येनवा इंडिया व पाकिस्तान या नेपाल या भूटान या बांग्लादेश वगे सा श्रीलंका मे रटवाल टीका ओक्कुम एकतु वेला दैन रिपोर्ट एक हदला तीयेनवा ए गोल्लंगे एवा अर अपि योजना करन्ने मट्टम दैन अपे तीयेने मट्टम हतक एकक ने दैनट यूरोपीय भाविता वेन्ने मट्टम अटक एकक एतकोट मट्टम अटककट मे टीका संपात करला उपाधिय पीएचडी दक्वाम යන ක්‍රමවේදයට මේක දැන් මැප් කරගෙන යනවා අනාගතයේදී අපිට ලොකු ආසියක් වෙනවා මේක හරහා අපේ මේක හැදෙනවා වගේම ආසියාන් රීජන් කියලා තියෙනවනේ ඔය පිලිපීනය තායිලන්තය ඒ රටවල් වල මේ මේකක් හදලා තියෙනවා ආසියාන් ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් කියලා එතකොට සවුත් ඒෂියන් ක්වොලිෆිකේෂන් රෙෆරන්සින් එකක් හදලා තියෙනවා ඒ වගේම යුරෝපීය රටවල් 48ක මේ ක්‍රමයේ දැනට ක්‍රියාත්මක වෙනවා දැන් අනාගතයේදී ඔය තුන ලින්ක් වෙනවා අපි දැන් ඒක දැන් මේ TUR එකෙන් පස්සේ අපි ඒක තමයි එක්ස්චේන්ජ් කරන්නේ ආසියානු එකයි දකුණු ආසියාතික එකයි යුරෝපියානු එකයි
සම්බන්ධ කරනවා. ශ්‍රී ලංකිකයන් ගොඩක් වෙලාවට උත්සාහ කරන දේ අර බුදුමකී පුර රටවල් පහට යන්න නෙවෙයිනේ. උත්සාහ කරන්නේ යහ වැති ගුණේ නව ශ්‍රීලන්තයේට, ඕස්ට්‍රේලියාවට, ඉතාලියට යන්න, කොරියාවට යන්න, ඔයගේ රටවල් වලට යන්නනේ. නැත්නම් යුරෝපීය රටවල් වලට යන්න. NBQ සර්ටිෆිකේට් එක ගත්තාම ඒ රටවල් වල මේ වෙලාවේ මොකක් හරි එකඟතාවයක් තියෙනවද බුදුමලගෙන් අපි පිළිගන්නවා කියලා නැත්නම් අඩුම ලකුණු දෙකක් තුනක් පහක්වත් දෙන්න. නැතයි ස්පෙෂල් කෙනෙක් කියලා වුන් සර්ටිෆයි කරන්න NBQ සර්ටිෆිකේට් ගන්න තැනක් තියෙනවා. ඔව්. දැන් අතරම මම අර කලින් ගිය ව්‍යාපෘතියට සමගාමීව අපේ තව ව්‍යාපෘතියක් යනවා. ඒක තියෙන්නේ ඉන්ටර්නැෂනල් ඇක්‍රෙඩිටේෂන් ඉම්ප්‍රූව්මන්ට්ස් ප්‍රෝග්‍රෑම් කියලා. ඒක අපිට මේ යුරෝපියානු සංගමයෙන් අපිට ආධාර කරන්නේ. අපි ඒකෙදි කරන්නේ අපේ ක්වොලිෆිකේෂන් ෆ්‍රේම් එකේ අරන් බලනවා අපේ තියෙන අඩුපාඩු ටික මොනවද කියලා. දැන් ඒ සම්බන්ධයෙන් අපිට නිර්දේශ ටිකක් ලැබිලා තිනවා මෙන්න මෙන්න මේ ටික කරන්න කියලා. ඒ නිර්දේශ ටික දැන් ක්‍රියාත්මක කරගෙන යනවා. ඊට අමතරව දැන් අපිටමා අහපු ප්‍රශ්නය දැන් අපේ ඒව පිළිගැනීමකට තියෙනවද කියන එක. යුරෝපීය රටවල් වල ඔය මෙහා පැත්තේ ඕස්ට්‍රේලියාව, නව ශ්‍රීලන්තය. එතකොට ඒකෙදී හොඳ උදාහරණයක් තමයි අපි අරන් තියෙන්නේ නව ශ්‍රීලන්තයේ ෆ්‍රේම්වර්ක් එක. කෙලින්ම. එතකොට නව ශ්‍රීලන්තයේ මේ ක්වොලිෆිකේෂන් එක අරන් ගියහම ඒගොල්ලෝ බලනවා මේ ක්වොලිෆිකේෂන් එකේ තියෙන ලෙවල් ඩිස්ට්‍රික්ට් එක මොකද්ද. එතකොට නව ශ්‍රීලන්තයේ තියෙන වගේ සිස්ටම් එකක් තමයි අපි මෙහෙ අදලා තියෙන්නේ. ඔවුන් දන්නවද ඒක? ඒගොල්ලන්ගේ අවසරය ඇතුළත තමයි මෙහෙ මේක ස්ටැප්ඩ් කරේ. මේ ෆ්‍රේම්වර්ක් එක අරගෙන. එතකොට ඔෆිෂියල් තමයි ඒක ගත්තේ. ඒ කට්ටිය අපේ සිස්ටම් එකේ මේක වෙරිෆයි කරනවා. අපේ සිස්ටම් එකේ වෙරිෆයි කරලාට මේ ක්වොලිෆිකේෂන් එක තියෙනවද කියලා. දැන් ඒ වගේ සිද්ධියක් වුණා නව ශ්‍රීලන්තයේ මෝටර් රථ පින්තාරු කරුවේ. ඔහු ආව ලංකාවට. ඇවිල්ලා ටෙස්ට් එක කළා සාතිකේ අරගෙන ගියා. ගිහිල්ලා මාසෙකට විතර පස්සේ මට කතා කරලා කිව්වා ස්තුති කරන්න කතා කළේ මගේ රැකියාව ස්ථිර වුණා කිව්වා මේ සාතිකේ. ඊට පස්සේ දරුවා පාසලට දාගන්න ලකුණු 10ක් හම්බුණා කිව්වා අපි මේ සාතිකේට. ඉතින් ඒ රටවල ඒ ස්කිල් කියන එක සහ ඒ සර්ටිෆිකේෂන් එක පිළිගන්නවා. දැනට නව ශ්‍රීලන්තේ විතරයි. නෑ ඔසියාවෙත් ඒ වගේ. ඔසියා නව ශ්‍රීලන්තේ තියෙන එකම වගේ සිස්ටම් එකක්. එතකොට අපේ ස්ටෑන්ඩර්ඩ්ස් දැකපු ගමන් ඔසියෙන් කට්ටිය දන්නවා ඒගොල්ලන්ට සමාන ක්‍රමයක් තියෙනවා. මොකද අපේ තියෙන්නේ ඔසියෙන් ෆෝමැට්ස් එක ඔක්කොම. ඒතර ඔසියාවේ අය බලපු ගමන් දන්නවා මේ සිස්ටම් එක එකයි කියන එක. ඒ වගේම දැන් ඔෆිෂියලි මැප් කරලා තියෙනවා නව ශ්‍රීලන්තේ එකයි යුරෝපියානු ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් එක. ඒක දැන් රිපෝට් එක තියෙනවා වෙබ් එකේ ඔෆිෂියලි මැප් කරලා තියෙනවා. එතකොට අපිට තියෙනවා රෙෆරන්ස් එකක් ලංකාවේ එක නව ශ්‍රීලන්තේකට සමානයි නව ශ්‍රීලන්තේ එක දැන් මැප් කරලා තිනවා යුරෝපියානු එකට. එතකොට අනිවාර්යයෙන්ම ඒකට ඔටෝමැටිකලි යුරෝපියෙකට අපි මැප් වෙලා ඉන්නවා. හැබැයි අපි ඒක විතරක් මදි අපි ඔෆිෂියලි යුරෝපානු සංගමත් එක්ක කතා කරලා අර වගේ රිපෝට් එකක් පබ්ලිෂ් කරන්න ඕනේ. එහෙම තැනකට තමයි එන්න ඕනේ අනාගතේ. උදේම ලග ඉලක්කේ කොයි කාලෙකට ඔක මැප් එක කම්බයින් වෙලා අපි යම් ආකාරයෙන් ඒතාවයක් අරගෙන ඔක සම්පූර්ණයෙන්ම අපේ එකක හේ පිළිගන්න තැනකට පරිවර්තන කරන කොච්චර කාලයක් ඇයිද? ඇත්තටම දැන් ඒ කාර්යය පටන් අරගෙන තියෙන්නේ පළවෙනි මට්ටමේදී අපි රටවල් 30කට විතර ලිව්වා. ලිව්වට පස්සේ රටවල් 15ක් විතර ආවා මේ අපිට රෙස්පොන්ස් එක. ඇවිල්ලා දැන් ඒ රටවල් කීපයක් එක වැඩ කරනවා. එකක් තමයි ඔය සවුදි අරාබියානු. මේ මෑතකදී අපි අස්සම් කළා MOU එක Skills Verification Program කියලා SVP කියන එක සති දෙකකට කලින්. සවුදි අරාබියන් රජය සමග එතෙන්දී වෘත්තීන් 23කට අපේ NVQ අයට රැකියා ශාස්ත්‍රයේ දොරටු විවර වුණා සවුදි අරාබියාව. එතකොට ඒගොල්ලෝ මේ ස්කිල් වෙරිෆිකේෂන් ප්‍රෝග්‍රෑම් එකට ගන්නේ NVQ තියන අය. ඒ කට්ටිය ඒගොල්ලෝ වෙරිෆයි කරාට පස්සේ එහෙ ඩේටාබේස් එකේ පබ්ලිෂ් කරනවා. ඒ පබ්ලිෂ් කරාම එහෙ ඉන්න කර්මාන්තය ඒ කට්ටියව යොදා ගන්නවා තමන්ගේ රැකියා ස්ථානයට. ඔබතුමාලා NVQ සර්ටිෆිකේට් ශ්‍රී ලංකාවේ වෘත්තීය භාවිතාව ඇතුලේ වෘත්තියන් කීයක් උදෙසා NVQ සහතික ඔබතුමා නිකුත් කරනවාද? දැනට NVQ 1-4 මට්ටමේ 300කට අධික ප්‍රමාණයකට නිකුත් කරලා තියෙනවා. NCS එක ඇතුලේ තව පැකේජස් තියෙනවා. අපි බැලුවොත් වෘත්තීය වශයෙන් උදාහරණයක් විදිහට කියාගිව ගත්තොත් කියාගිව එක ඇතුලේ පැකේජස් 4ක් තියෙනවා. චයිල් කියාගිව, එල්ඩ කියාගිව, ඊට පස්සේ ඩිසේබල් කියාගිව, ඊට පස්සේ කියාගිව. එතකොට ඒ වගේ ගත්තොත් වෘත්තීන් 500කට අධික ප්‍රමාණයකට දැනට NVQ හදලා තියෙනවා. එකේ නම් 4 මට්ටමට. 5 මට්ටමට ගත්තොත් ඩිප්ලෝමා මට්ටමේ 80කට වැඩි ප්‍රමාණයක් හදලා තියෙනවා. ඔබට ඇසෙස්ට් කරන්න කට්ටිය නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා මේ එක්සෑම් තියලා ඔය සර්ටිෆිකේට් එක දෙන්න පරක්කුයි කියලා චෝදනාවක් තියෙනවා. එහෙම කලාතුරකින් වෙන්න පුළුවන්. ඇත්තම ඒක මම පිළිගන්නවා. දැන් උදාහරණයක් විදිහට අපි දැන් හැදුවට ඒක ක්‍රියාත්මක වෙන්නේ නැතුව තිබිලා අන්න කෙනෙක් එනවා සාතිකයක් කියලා ගන්න. එතකොට අපේ ඩේටාබේස් එකේ කවුරුත් නැහැ ඇසෙස්ට් අය කියලා. එතකොට අපි ඇසෙස්ට් අව සම්බන්ධ කරලා ඒගොල්ලන්ව ට්‍රේන් කරන්න ඕනේ. ට්‍රේන් කළා ඩේටාබේස් එකට දාන්න ඕනේ. ඊට පස්සේ එයා ලියාපදිංචි අගේම් කරුවෙක් බවට පත් කරන්න ඕනේ.
ඒ ප්‍රොසෙස් එකෙන් පස්සේ තමයි අරක කරන්න වෙන්නේ. උදාහරණයක් විදිහට ICT ශේෂය නැත්නම් තොරතුරු තාක්ෂණ ශේෂය ගත්තොත් හුඟක් ඉන්නවා. බියුටිෂියන් ගත්තොත් හුඟක් ඉන්නවා. දැන් මේක ඒ කට්ටිය වැඩිපුරත් එක්ක ඉන්නවා. දැන් සමහර ශේෂවල අඩුයි. මොකද මේ ශේෂවල අඩු ඒ ශේෂවල වෘත්ති ගන්න අඩු ලංකාවේ. එතකොට ඒ වගේ ගැටලුවක් එන්න පුළුවන්. ඒ වෙලාවදී අපි කරන්නේ ශේෂයෙන් එක්කෙනෙකුයි වෙනත් ශේෂයෙන් එක්කෙනෙකුයි දෙන්නෙක් දාලා අපි ඇසස්මන්ට් එක කරනවා. එතකොට ශේෂය එක්කෙනා තාක්ෂණික සම්බන්ධයෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. අනික එක්කෙනා බලනවා රෙගුලේෂන්. අපි තියෙන රෙගුලේෂන් ටික හරියට ක්‍රියාත්මක කරනවා. මෙන්න මේ විදිහේ ක්‍රමවේදයක් භාවිතා කරලා අපි ඒක ඩිලේ කරන්නේ නැහැ. එහෙම විශේෂ අවස්ථාවක් තියෙනවා නම් අපිට දැනුම් දෙන්න පුළුවන් මේ විශේෂ ප්‍රමාදයක් තියෙනවා කියලා. ඔබතුමාලා මේ අවුරුද්දේ NVQ සහතික කොච්චර පිළිසකර දීලා තියෙනවද ජනප්‍රවාදය? අපි සාමාන්‍යයෙන් අවුරුද්දකට සහතික ලක්ෂයකට වැඩියෙන් දෙනවා. දැන් 2021 අවුරුද්ද ගත්තොත් 125,000ක් දීලා තියෙනවා. රට යනකොට අනිවාර්යයෙන්ම NVQ සහතික ගන්න ඕනේ. කොරෝනා කාලේ අපි යම්කිසි ලිහිල් කිරීමක් කරලා තියෙනවා ගෘහසේවිකා ඒවට දැන් ආයෙත් අනිවාර්ය කරලා තියෙනවා. සීරම ශේෂවලට මේ වගේ ස්කිල්ඩ් නැත්තම් නිපුණතාවය සම්බන්ධ සහතිකයක් අනිවාර්ය කරනවා. ඔබතුමා අර ඉදිරියේ කියවද්දී යුරෝපීය රටවල වලට යන්න ලොකු උවමනාවක් තියෙන හින්දා ශ්‍රී ලංකිකයන්ට. ඒ රටවල වලින් රික්වෙස්ට් ඇවිල්ලා තියෙනවද ඔබතුමාට අපිට මෙන්න මේ වගේ අය පුහුණු කරලා එවන්න ඉන්විටිව් දීලා එවන්න කියලා. ඒ රටවල වලින්. ඔව් දැන් ඇත්තරම රටවල් විශාල ප්‍රමාණයක් දැන් මේ වෙනකොට වැඩ කරගෙන යනවා. අපේ වගේ දැන් මේ දකුණු ආසියාතික රටවල් වල ස්කිල් එක සම්බන්ධයෙන්. මොකද හුඟක් වෙන්නේ ආසියාවේ ඒ වගේම මේ කියන්නේ ජපානය චීනය ඒ පැත්තෙන් සහ අනිත් පැත්තෙන් යුරෝපය ඇමරිකාව ජර්මනිය ඒ යුරෝපියානු රටවල් වල විශාල වශයෙන් දැන් ඒජ් පොපියුලේෂන් නැත්තම් වයස්ගත ජනගහනයක් ඉන්නේ. එතකොට ඒ රටවලට අවශ්‍ය ස්කිල් නැත්තම් නිපුණතාවය සහිත පුජ්‍යලයෝ මේ රටවල හදන්න අවශ්‍ය ප්‍රෝග්‍රෑම් එක දැන් මේ දවස්වල කරගෙන යනවා. හුඟක් රටවල් උනන්දු වෙනවා ඒ රටවල වල තියෙන ස්කිල්ස් රික්යාමන්ට් එකට ආසියාවෙන් හරි කොහෙන් හරි මිනිස්සු හැදිලා ඉන්නවද. එතකොට ඒ සම්බන්ධයෙන් උනන්දුව තියෙන හින්දා දැන් ඒ වගේ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරගෙන යනවා මේ රටවල් එක එකතු වෙලා. යමාකාරක දැනුවත් වීමක් අවශ්‍ය නම් ඔබතුමාගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා දැනුවත් වෙන්න පුළුවන්. දැනුවත් වෙන්න පුළුවන්. අර ඔබතුමාලා මේ ස්කිල් පාස්පෝර්ට් එකක් දෙන්න යෝජනා කරලා තියෙනවානේ. දැන් NVQ සර්ටිෆිකේට් එක පිළිගැනීම සහ ඇගයීම ඔබතුමා කියපු විදිහට ලෝකේ භාවිතාව ඇතුලේ පිළිගන්නවා. ස්කිල් පාස්පෝර්ට් එක ගැන මට කතා කරන්න අපේ ඊළඟ වීඩියෝ එකේ කතා කරමු. සමුගන්න කල එක ප්‍රශ්නයක් තියෙනවා. අර කොරියාව යන අයට දැන් ඔබතුමාලගේ දීපු සර්ටිෆිකේට් වැඩක් නැහැ. පිළිගන්නේ මෙන්න මෙහෙම මෙහෙම ඕන කියලා පොඩි කතාවක් ආවක් වුවක් ගියා. කියන්නේ කොරියාව යන එක්ස්පීරියන්ස් වලින් ගන්න වෙල්ඩර්ස්ලා ඔබතුමාලගේ සර්ටිෆිකේට් එක පිළිගත්තේ නැහැ කියලා කියනවානේ. ඇත්තද? ඒකේ නිරවත්තාවයක් නැහැ අතරම. පිළිගත්තා. පිළිගත්තා. ඒකෙදි කාරණේ වුණේ අතරම AWS කියලා ආයතනයක් තියෙනවා American Welding Society. ඒතරම AWS එකේ ලියාපදිංචි වෙච්ච ඇසර්ස්ලා නැත්නම් අගයම් කරුවා ඉන්නවා ලෝකේ පුරා. AWS කියන ආයතනය non profit ඕගනයිසේෂන් එකක්. ඒගොල්ලෝ ලාභ නොලබන ආයතනයක්. ලාභ නොලබන ආයතනයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලන්ගේ ඇසස්ස් දාලා මේ වෙල්ඩින් ශේෂ්ත්‍රයේ තියෙන ක්වොලිටි එක තත්ත්වය පාලනය කරගන්න තමයි ඒක තියෙන්නේ. එතකොට ඒ අදාළ කොරියන් කම්පැනියෙන් ඉල්ලුවේ අර AWS එකේ එක්කෙනෙක් වෙරිෆයි කරපු එකකුත් ඕනේ අපේ ක්වොලිෆිකේෂන් එකට අමතරව. ඒක තමයි ඉල්ලුවේ. ඇයි එහෙම ඉල්ලුවේ? එහෙම ඉල්ලුවේ ආයතනේ දැන් අපි තුමු සමහරට ඇමරිකන් ආයතනයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ වෙල්ඩර්ස්ලා යවන්නේ කොරියාවට කොරියාවේ තියෙන ඇමරිකන් ආයතනයකට. ඒක දැන් ඔය කේස් එකේදී වුණේ Samsung ආයතනේ. Samsung ආයතනේ නැව් හදන ආයතනයක්. ඒගොල්ලන්ගේ තියෙන ක්වොලිටි ස්ටෑන්ඩඩ්ස් වල එකක් තමයි ඔය AWS සහතිකේ තියෙන ආයතන. එතකොට අපේ NVQ එක ගත්තත් වෙල්ඩින් එක ඒකේ තියෙනවා වෙල්ඩින් වර්ග 15ක් විතර. එතකොට ඒකේ ඔය එකක් තමයි ඕක. ඔය කියන සහතිකයට අදාළ නිපුණතාවය. එතකොට අපේ නිපුණතාවය අරගෙන තිනවන නම් එයාට තව කෙනෙකුට පුළුවන් ඒක ටෙස්ට් කරගෙන අර AWS එක්කෙනාගේ ලයිසන් එකක් ගන්න. ඒක දෙක ගත්තට පස්සේ තමයි එයා එලිජිබල් වෙන්නේ අර රැකියාව. ඔබතුමාලගේ NVQ සර්ටිෆිකේට් එක අරන් තින වෙල්ඩර්ස්ලාට ඔය කියන ඇමරිකන් සමාගමෙන් ආයතනයෙන් ඒ අදාළ සර්ටිෆිකේට් එක ගන්න හේතුවක් වුණාද NVQ සර්ටිෆිකේට් එක? නැත්නම් ඒක බලලා උන් ඒ සර්ටිෆිකේට් එක දුන්නාද නැත්නම් නොසලකා හැරලා ඒ සර්ටිෆිකේට් එක දුන්නාද? ඒක අනිවාර්යයෙන්ම හේතුවක් වෙන්නේ නැති කියලා මම හිතන්නේ. මොකද කෙනෙකුට සර්ටිෆිකේට් එකක් දෙනවට වැඩිය ස්කිල් එක දෙන්න තමයි වැදගත් වෙන්නේ. ඒතර අපේ සහතිකය හරහා අපි දීලා තියෙන්නේ ස්කිල් එක. ස්කිල් එක දීලා තියෙනවා ස්කිල් එක සර්ටිෆයි කරලා තියෙනවා. ඒක ප්‍රමුඛ කරගෙන කෙනෙකුට පුළුවන් අර පරීක්ෂණය ලේසියෙන්ම කරන්න. ජනත් මත අර මේ ස්කිල් පාස්පෝර්ට් එක ගැන අපි අනිවාර්යයෙන්ම කතා කරමු ඊළඟ වීඩියෝ එකේ. බොහොම ස්තුතියි අද කාලය වෙන් කරාට මේ දැනුවත් කිරීම කරන්න. මම අද සම්පූර්ණයෙන්ම NVQ සර්ටිෆිකේට් ගන්න කොහොමද මොකද්ද කරන්න කියලා කමෙන්ට් ගණනාවක් කරලා දෙන්න පහුගිය වීඩියෝස් වලට. මම ඒකයි මේ ඔබතුමාගේ අද මූලිකවම A to Z
මොකද්ද කරගන්න ඕන කොහොමද ගන්න ඕන කියලා මම ප්‍රශ්න කළේ ඒ සියලු සේස් වලට අදාළව කාට හරි ප්‍රශ්නයක් තියෙනවා යටින් කමෙන්ට් එකක් දාන්න අපි උත්තරයක් අනිවාර්යයෙන්ම ආයෙම ලබන කෙනෙක් සපෙමු බොහොම ස්තුතියි අයිබන් කියලා ඔබට වටස්ස තමයි අයිබන් The Bullet ඉලක්කයටම